ආයිබෝන් ඉතින් ඔන්න අපි හැමෝම ලෙඩ වෙලා ඉතින් චූටි පාල ලෙඩ වුණා මම ලෙඩ වුණා ලොක්ක ලෙඩ වුණා ඉතින් ඔන්න ඔහම තමයි ඉතින් හස්බන්ඩ් චුට්ටක් උගුර කසිනවා කියේ කී තමයි ඉන්නේ ඉතින් හරි අමාරුයි දවස් ටිකේ වැඩ කරගන්නත් බෑ ඉතින් නාන්න තියක් නැහැ සෙම ඉතින් හරිම අවුල් මේ දවස් ටික අප්පා හරිම අප්සෙට් ඉතින් ලෙඩ වුණාම බබාල ලෙඩ වුණාම කොට වැඩි අමාරුයි නේ ඉතින් එයාලා අඳනවා ඉතින් කරදර කරනවා ඉතින් ඒකම අපිට ලෙඩ වුණාම හරිම අප්සෙට් ඉතින් මං හස්බන්ඩ්ට හැදේ කියලා බයේ හස්බන්ඩ්ට කොත්මල්ලි එකක් ගිහින් දුන්නා ඉතින් අම්මත් ලෙඩ වුණා ඒකම ඉතින් අම්මටත් බෙහෙත් දිනවා අම්මලා කොත්මල්ලි බොන්නේ නැහැ උස්නයි කියලා ඉතින් මම බොන හැම වෙලාවෙම හස්බන්ඩ්ට කොත්මල්ලි එකක් මම දෙනවා එයා කොත්මල්ලි බොන්නේ නැහැ සීනි දාලා ඉතින් බැස්ස ඉවරයක් නැති බැස්ස මේ ප්‍රයිවට් එකත් එක්ක තමයි මට ගොඩක්ම සමීප වෙන්න තියෙන්නේ ඉතින් තනකොළත් ඉතින් කපන්නලා ටික වැඩි වෙලා දවසක් යන්න කලින් ඉක්මනට වැවෙනවා මොකද මේ බැස්ස නිසා ඉතින් ගාඩන් එකත් එහෙමයි ඉතින් බැස්ස ඉතින් ලොක්කත් ලෙඩ වෙලා එයාත් ඉතින් ඔහේ ඉන්නවා ඉතින් ඉතින් හරිම අමාරු දවස් ටිකක් තමයි මේ ටික වැඩ කරගන්න බෑ ඉතින් මේ ඉතින් මගේ කොත්තමල්ලි මම ප්ලාස්ටික් එකට දාගන්න පාර මම ලෙඩුණා ලෙඩුණාම මම කොත්තමල්ලි හැදලා රාස් වලට දාගන්නවා එතකොට රස්නේ බොන්න පුළුවන් හැමෝටම දෙන්නත් පුළුවන් චූටි බබාට එයාගේ ෆීඩින් බොටල් එකක් තියෙනවා කොත්තමල්ලි බොන එකක් ඒකට දාලා දෙනවා නිවල දානවා ඉතින් සීනි පොඩ්ඩක්ම දානවා එයාට ඉතින් එයා ඉල්ලල බොනවා ඉතින් ඒක මේකටත් හරිම ආසයි ජීවනී වගේ තමයි මම මේක පාවිච්චි කරන්නේ එයා ආසයි එක ටික ටික බොනවා ඉතින් වොමිට් කරනවා නම් ගොඩක් දෙන්න හොඳ නැහැ මේ සෑන්දක් වගේ තමයි එක සැරයකට දෙන්න ඕන ඉතින් ඔයාලා මේක දීලා නැත්තම් දීලා බලන්න ලේසි බබාටත් මේක ගොඩක්ම මේ ඔරොත්තු දෙනවා අනිත් එකට වැඩි ඉක්ම ඉතින් මෙන්න මේක තමයි මම අපේ චූටි බබා ලෙඩ වුණාම දෙන්නේ ලොකු බබාටත් මම මේක තමයි දුන්නේ ලූස් මෝෂන් එකදී උණ හැදුන වෙලාවකදී ඕන වෙලාවකදී මේක හොඳයි මොකද මේක හරි පහසුයි අපිට දෙන්න ඒකෙන් විටමින්ස් උත් මම හිතන්නේ අනිත් එකට වඩා වැඩි ඇති කියලා මට හිතෙනවා මොකද මේක පොඩි බොටල් එක සාන්ද්‍රණය වැඩි ඉතින් ටිකක් බිව්වත් ඇති අරක අනිත් එකේ ජීවණී එක තියෙනවනේ ඒක බොටල් එකේ දාලා හදන්න තියෙනවා ඉතින් කරදරයි ඉතින් මේක එහෙම නැහැ මේක දෙන්න පුළුවන් ලේසියෙන්ම දෙන්න පුළුවන් ඉතින් මේ මගේ කොත්තමල්ලි එක මම ඉතින් කොත්තමල්ලි වලට ආසයි ඉතින් ලැබුණාම ඉතින් අපේ තාත්තාත් හරි ආසයි කොත්තමල්ලි වලට ඉතින් කොත්තමල්ලි සුන්දරත් මම ආසයි ඉතින් කොත්තමල්ලි එක බොනවා ඊට පස්සේ ඉතින් සිද්ද අලිප ගන්නවලු ඉතින් ඔක තමයි මට ඉතින් හරියනම දේ ඉතින් බෙහෙත් ගත්තත් මට කොත්තමල්ලි නැතුව නම් හරියන්නේ නැහැ වෙන කිසි බෙහෙතක්. ඒ තරමට මම කොත්තමල්ලි වලට ආසයි. එයා මොන කටු තියාගන්නවා. ඔන්නිතින් චූටි බබාට බෙහෙත් කියන්න යන ගමන් තමයි දැන් මේ ඉන්නේ මගේ කටහඬ තාම හරියෙ නැහැ මේ මේ වොයිස් දාන්නේ ඉතින් මේ ලසනිපුණට පස්සේ සතියකට දෙකකට විතර පස්සේ ඉතින් ඒ දවස්වල ඉක්මනට වීඩියෝ එකක් ගේන්න බැරුණා ඉතින් අසනිපු සත්‍ය නිසා තාමත් කතා කරන්න හරියට උගුර මේ හොඳ නැහැ ඉතින් කලින් කොවිඩ් හැදුනට පස්සේ චූටි බබාව පෙන්නුවේ කලින් පෙන්නපු පීඩියාට්‍රිෂන් කෙනෙකුට ඩොක්ටර් අරුණදි සිල්වාට ඉතින් එයා අපි වෙනද පෙන්වන්නේ ප්‍රොෆෙසර්ට ප්‍රොෆෙසර් සුජීව අමරසේනට තමයි ලොක්කාගේ කාලේ ඉඳලාම පෙන්වුවේ ඉතින් අද ඉතින් අපි ආදිසියෙම චැනල් කරන නිසා ඉතින් ප්‍රොෆෙසර් නැහැ ප්‍රොෆෙසර් මොකද උදේ පාන්දර ප්‍රොෆෙසර් 6ට එන්නේ 6න් පස්සේ නැහැ ඉතින් අපිට ටිකක් පරක් වුණ නිසා ඉතින් අපි මේ ඩොක්ටර්ට පෙන්නවා ඉතින් අපි මේ ඩොක්ටර් ගැන දන්නවා කලින් පෙන්නපු නිසා ඉතින් මේ ඩොක්ටර්ගෙන් බෙහෙත් දෙනවා ඉතින් මේ ටික තමයි මම ටිකක් එහෙම මෙහෙම ඉතින් වීඩියෝ ටිකක් ගත්තා වරට බලන්න
ලොක්ක ඉතින් මෙතනට හිටියා කම්මැලි කියලා. ඊට පස්සේ ආ කාර් එකට ගියා. ඉතින් මෙන්න මේ තමයි ඉතින් රුණු හොස්පිටල් එක. රුණු හොස්පිටල් එකට තමයි අපි නිතරම වගේ ඉතින් අසනීපයක් හැදුනත් ඉතින් අපි මාත්‍රි ඉඳලා රුණු හොස්පිටල් එකට එනවා. ඉතින් පොඩි කාලේ ඉඳලා ලොක්ක පොඩි කාලේ ඉඳලා ඉතින් ආපු තැන් නිසා මාතර බෙහෙත් ගන්නව නැත්තේ නෑ. අරගෙන ඉතින් ටිකක් හොඳම මදි කියලා හිතුණොත් ඉතින් ගාල් එනවා. ඉතින් ගාල්ලත් හරියට නැතුනොත් ඉතින් කොළඹ එනවා. ඉතින් අපි හැමෝම එහෙමනේ දරුවෝ ඉක්මනට ඉතින් හොඳට සනීප කරගන්නේ හැමෝම තාත්තා කෙනෙකු බලන්නේ නේද. ඉතින් මේ ඉතින් අපි ડોක්ටර් එනකන් ඉතින් ඉන්නවා. ඉතින් මම පොඩ්ඩක් වීඩියෝ එක ගත්තා ඉතින් නැත්තම් එතන ඇතුළේ ඉතින් වීඩියෝ කරන්න බැරි නිසා ඉතින් අපිට ડોක්ටර් දුන්නා සිරප් එකක් දුන්නා. උණ හැදුනම් පැන්ඩොල් ගන්න කිව්වා. ඉතින් අඟ තෙමල එහෙම රස්නේ අඩුවෙන් තියාගන්න කිව්වා. ඉතින් මුකුත් වෙන අපහසුතාවයක් නැහැ කිව්වා. වැඩි සමක් නැහැ කිව්වා. පොඩ්ඩක් සෙම තියෙයි කිව්වා. ඒකට මට තේරෙනවා ගොඩාක් සෙම කහිනකොට. ඉතින් අපිටම තේරුණාට ડોක්ටර්ස් දන්න නිසා ඉතින් එයාල එච්චර ගණන් ගන්නෑ. ඉතින් අපි බෙහෙත් අරගෙන ඉතින් ආවා. ඉතින් හස්බන්ඩ් ෆාමසින් එක මං චුට්ටක් මෙතෙන්ට වෙලා හිටියා. ඊට පස්සේ ඉතින් බෙහෙත් ටික අරගෙන इंफेक्शन ඉතින් තා පොඩි දෙයක් කියන්නම්. ඉතින් මෙන්න මේ බෑග් එක තමයි මම චුටි බබා චුටි කාලේ ඉඳලම ගෙනියන්නේ. මොකද පොඩි පොඩි වැඩ වලට ලොක්කටත් මේ වගේ පොඩි බෑග් එකක් තිබුණා. ડોක්ටර් ළඟට යනකොට අරන් යන්න පොඩ්ඩක් එහාට මෙහාට යනකොට අරන් යන්න ડોක්ටර් ළඟට වුනේ. අර අපේ ලොකු බෑග් එක තියෙනවනේ ඩයපර් බෑග් එක. ඩයපර් බෑග් එක ඉතින් හැමතැනටම අරන් යන්න බෑනේ. ඩයපර් බෑග් එක අපි යන වෙහිකල් එකේ තියලා මේ වගේ චුටි බෑග් එකක් අපි යනකොට බබා එක අනිවාර්යයෙන්ම අරගෙන යන්න. ඒකේ වතුර බෝතලේ ඩයපර් එකක් ඔඩිකලොන් එකක් ඒ වගේ පොඩි පොඩි දේවල් ටික අපිට දාගන්න පුළුවන්. හරිම පහසුයි. අලුතෙන් මරි කරපු නංගිලාට මේ අත්දැකීම නැහෙනේ. ඉතින් එයාලා මගෙන් අහනවා. ඒක නිසා තමයි මම ඉතින් එයාලට දැනගන්න මේ විදියට පෙන්නුවේ.
ඔන්න ඉතින් චූටි මණිකට බෙහෙත් පවාගෙන තමයි අපි එන්නේ. ඉතින් කල ඉස්සරත් එහෙමයි. මම බෙහෙත් ගන්නකොටත් එහෙමයි. ගෙදර නිකන් ඉන්නේ නැහැ බෙහෙත් බොන්න. ඉතින් තීරමක් නැහැනේ. එතන ඩොක්ටර් ළඟ ඉතින් එතනින් ඇවිල්ලා වෙහිකල් එකට ඇවිල්ලා බෙහෙත් ඒ වේල බීලා තමයි අපි එන්නේ. එතකොට ඉතින් ගොඩක් වෙලාවට කියන්නේ නිතරම වගේ තමයි ඉතින්. හැම සැරේම බෙහෙත් වේල බිව්ව ගමන් තිරුවන් සරණින් ඉතින් ගෙදර යනකොට ලෙඩේ ගොඩක් දුරට සනීපයි. ඉතින් ඒක නිසා තමයි ඉතින් අපි ගාල්ල ඉන්නේ. ඉතින් මෙයාට මේක ඇහලා වොමිට් වෙනවා. ඉතින් ඒක නිසා ඩොක්ටර් දුන්නා මේ කටේ තියාගන්න කියලා ටැබ්ලට් එක. ඒක තියාගන්නේ අනේ චුට්ටක් තිත්තේ තියායක ලීටර දානවා. ඊට පස්සේ පොඩ්ඩක් පොඩි කරලා කටේ තියලා ඉක්මනට වතුර පෙව්වා. ඊට පස්සේ අන්තන් ගිලුණා. ඉතින් මේ වගේ ටැබ්ලට්ස් පොඩි ආයත පුවන්න අමාරුනේ. ඉතින් මම කියලාම සිරප් පිල්ල ගත්තා. ඉතින් මේක ඉතින් එහෙම දෙන්න බැරි එකක් ඒකයි. ඉතින් බෙහෙත් පොවනකොට එක එක අපහසුකම් එනවා නේ. ඉතින් යල්ලා එළියට දානවා හරියට ගිලෙන්නේ නැහැ. ඉතින් මම යූස් කරන්නේ සිරින්ජ් එකක් තියෙනවා. පුතාටත් එහෙමයි පොඩි කාලේ සිරින්ජෙන් තමයි බෙහෙත් ටික ගන්නෙ. සිරින්ජෙන් මිලිලීටර ප්‍රමාණයට බෙහෙත් ටික අරගෙන ඊට පස්සේ කට ඇතුලට දාලා මේ ප්‍රෙස් කරනවා. නැත්තම් ඉතින් එළියට දානවනේ. එතකොට ගිලිලා ඉවරයි. එහෙම නැතුව බෙහෙත් පවන්න අමාරුයි. ඊට පස්සේ ලෙඩ වැඩි වෙනවා. ඉතින් මේ ක්‍රමය දන්නේ නැති අයට තමයි මම කිව්වේ. මම අපේ ලොක්කා පොඩි කාලේ මේ ක්‍රමය අපි දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ එයාට උණ වැඩි වෙලා ඒ බෙහෙත් පවා ගන්න බැරුව උණ වැඩි වෙලා අපි එයා ඔයසිස් එක්ක ගියා. ඔයසිස් ගිහිල්ලා සතියක් හිටියා. ඉතින් ඒ එතකොට බැලුවේ තමාරා මැඩම්. තමාරා පීරිස් කියන මැඩම් කෙනෙක් හිටියා. පීඩියට්‍රිෂන් කෙනෙක්. එයාට තමයි පෙන්නුවේ. ඉතින් ඒකෙන් පස්සේ ඉතින් හරි බයයි. ඊට පස්සෙම සිරින්ජකින් තමයි ලොක්කටත් පෙව්වේ. ඊට පස්සේ ඉතින් දැන් චුටි බබට සිරින්ජකින් තමයි බෙහෙත් පවන්නේ. ඉතින් ගාල්ල ගිහිල්ලා තේකක් නොබියෙන්න බෑනේ. ඉතින් අන්න ඉතින් සුපුරුදු සහනෙක. ඉතින් මෙතනින් අපි ෂෝට් ඊට්ස් අරගෙන තේ පීලා තමයි ඉතින් ආවේ. ඉතින් මේකේ වැඩියෙන් කැමති මොකක්ද දන්නවද? මං හිතන්නේ තේක ළඟටම හම්බෙන නිසා වෙන්නේ නැති නේද? ඉතින් ගෙදර තනියම තේක හදන නංගිලා ඉතින් අක්කලා එයාලටත් ඉතින් මේ ආසාව ඇති ඇත්තටම. ඉතින් අපි තනියම තේකක් හදාගෙන කනබුරන්ට වඩා ඉතින් කෙනෙක් අපිට ගෙනල්ලා අල්ලන එක ඒකට අපට ආසයි නේද? ඒක අපට වැඩියෙන් රස දැනෙනවානේ. ඉතින් එහෙම දෙයක් තමයි මටත් තියෙන්නේ. ඉතින් ගෙදර ඉතින් හස්බන්ඩ් බබා ඉතින් එයාලට හදා දෙන තේක උනත් රස උපරිමයි. ඒකනේ මම කිව්වේ. ඉතින් ඒක අපේ එයාලා කරදර වෙන නිසා අපි වද වෙනවනේ ඒ ගැන. අර මෙහෙම ඉතින් ආවම ඉතින් එයාලා අපට හදලා ළඟට ගෙන දෙනවනේ ඉතින් කඩෙන්. ඉතින් ඒක නිසා තමයි මේකට ආස මං හිතන්නේ. ඉතින් මේ චූටි බබාගේ කටේ තාම බෙහෙත්. මෙයා කට අල්ලන්න දුන්නේ නැහැ. නහය පීදාන දෙන්නේත් නැහැ. ඉතින් බාන කටේ දෙපැත්තේ බෙහෙත් තාම. ඉතින් චූටි මණිකන් ඉතින්
නිදි. එයා ඉතින් ගොඩක් වෙලාට ඉතින් නිදි තමයි යනකොට යනකොට දෙකටම නිදි. ලොක්කා ඉතින් චූටි කාලේ එහෙමයි ලොක්කා. ගෙදරින් එළියට ගන්නකොටම මේ ගෙදර එන පාරෙම යා නිදි. වෙසක් බා ඉතින් මේ වෙසක් බාන්න එළියට එනකොට මේ වෙසක් බාන්න ඉස්සෙල්ලා එයා අරදිම දොයි. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ලොක්කත් ආසයි හැලප කන්න. ඉතින් හස්බන්ඩ් ආසයි ඉතින් නිකන් ආසාවට තමයි හැදුවේ හැලප. ඉතින් හැලප හදලා රැට බතු తిව්වා. පයිරස වගේ කන්න ආසයිනේ කට අපිරියගති නිසා ඒක නිසා තමයි හැලප හැදුවේ. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි.